ඔබ තවමත් ඉදිගමනේද එන්න එක්වන්න අපගේ කඩිනම් ඉංග්‍රීසි මාධ්‍ය වාණිජ පාඨමාලාව සමග මාස 6කින් 10 11 වසරවල සියලුම සිද්ධාන්ත කොටස් සමග පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන කඩිනම් වාණිජ පාඨමාලාව සිසුන් බඳවා ගැනීම දැන් සිදු කරේ සුවිශිෂ්ට ප්‍රතිඵලයක අද්විතීය නාමය සුගත් ලියනගේ දුරකථන 0.71 814 96 86 ශ්‍රී ලංකා ක්‍රිකට් නැගීන කණ්ඩායම මේ දවස්වල දකුණු අප්‍රිකාවේ සාර්ථක ක්‍රිකට් සංචාරයක නිරත වෙලා ඉන්නේ. දකුණු අප්‍රිකා නැගීන කණ්ඩායමත් ශ්‍රී ලංකා නැගීන කණ්ඩායමත් දකුණු අප්‍රිකානු ක්‍රීඩා විශ්වවිද්‍යාලය කණ්ඩායමත් අතර තියෙන තුන්කොන් තරගාවලියේ අවසාන තරගයට එන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. ලෝක කුසලානය නිසා වැඩිපුර අවධානය යොමු කරන්න බැරි වුණත් මේ තරගාවලියේ අපේ කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ගේම ඉහළ දක්ෂතා තිබුණු බව දකින්න තිබුණා. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම මුහුණ දෙන්නේ දකුණු අප්‍රිකා නැගීන කණ්ඩායමත් එක්ක තරගයට. මේ තරගයේ කඩලු 4කින් ජය ගන්න සමත් වෙන ශ්‍රී ලංකා නැගීන කණ්ඩායම අමිල අපොන්සුත් අසිත ප්‍රනාන්දුත් කඩලු 3 ගානේ බිඳ දමීමත් එක්ක දකුණු අප්‍රිකා නැගීන කණ්ඩායම ලකුණු 185කට දවා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. ලකුණු 186 ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්මු අශාන් ලකුණු 60කුත් අශේන් බණ්ඩාර නොදෙවි ලකුණු 76කුත් ලබා ගැනීමත් එක්ක ශ්‍රී ලංකා නැගීන කණ්ඩායම තරගාවලියට හොඳ ආරම්භයක් මේ තරගයේ ලබා ගන්න සමත් වෙනවා. ඊළඟට තියෙන දකුණු අප්‍රිකා ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතරේ තරගයේ කඩලු 2කින් ජය ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා නැගීන කණ්ඩායම. තරගයේ මුලින් පන්දුවට පහර දෙන ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කණ්ඩායම ලකුණු 268ක් ගනිද්දී මේ ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම හඹා යන්නේ කඩලු 8ක් දැවී තියෙද්දී මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩලු 3කුත් චාමිත කරුණාරත්න කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. ලකුණු හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සඳු නීරකොඩි ලකුණු 46කුත් සංගීත් කුරේ චරිත අසලංකත් ලකුණු 36ක් ගානෙත් අත් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා නැගීන කණ්ඩායමත් දකුණු අප්‍රිකා ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කණ්ඩායමත් අතර තියෙන මීළඟ තරගයේ ජය ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. දකුණු අප්‍රිකා විශ්වවිද්‍යාල කණ්ඩායම ලබා ගන්න ලකුණු 207 මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 6ක් දැවී ලබා ගන්න සමත් වෙනවා. ලහිරු මදුශංක මේ තරගයේ කඩලු 2ක් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 207ක ඉලක්කය හඹා යද්දි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේ චරිත අසලංක ලකුණු 66කුත් ශම්මු අශාන් ලකුණු 57කුත් ලබා ගන්න සමත් වෙනවා. මීළඟට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ දකුණු අප්‍රිකා නැගීන කණ්ඩායමත් එක්ක තරගයට. මේ තරගයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩලු 7කට ලකුණු 247ක් ගත්තත් දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ මේ ඉලක්කය කඩලු 7ක් දැවි පසු කරන්න මේ තරගයේ සමත් වෙනවා. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්දිස් ලකුණු 54කුත් සඳු නීරකොඩි ලකුණු 42කුත් ලබාගෙන පිටින් වැඩ පෙන්වන්න සමත් වෙද්දී අමිල අපොන්සු කඩලු 2ක් ලබාගෙන පන්දුවෙන් දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා. මීළඟ තරගයේ ශ්‍රී ලංකා නැගීන කණ්ඩායමත් දකුණු අප්‍රිකා විශ්වවිද්‍යාල කණ්ඩායමත් අතර තරගයේ ජයග්‍රහණය කඩලු 2කින් ලැබෙන්නේ දකුණු අප්‍රිකා විශ්වවිද්‍යාල කණ්ඩායමට. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 237 මේ තරගයේ දකුණු අප්‍රිකා විශ්වවිද්‍යාල කණ්ඩායම කඩලු 8ක් ලැබී ලබා ගන්න සමත් වෙනවා. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්දිස් නොදෙවි ලකුණු 97කුත් සඳු නීරකොඩි ලකුණු 46කුත් ලබා ගන්න සමත් වෙනවා. පන්දු යවන විදියට මේ තරගයේ දක්ෂතා පෙන්වන්නේ රමේෂ් මෙන්දිස්, කමිදු මෙන්දිස් වගේම අසිත ප්‍රනාන්දු කඩලු 2 ගානේ දවා ගන්න සමත් වෙමින් ශ්‍රී ලංකා නැගීන කණ්ඩායමත් දකුණු අප්‍රිකා නැගීන කණ්ඩායමත් අතර තියෙන මීළඟ තරගයේ ඩක්වර්ත් ලොයිස් න්‍යායට අනුව ලකුණු 21ක ජයග්‍රහණයක් ලැබෙන්නේ ශ්‍රී ලංකා නැගීන ක්‍රීඩකයන්ට. තරගයේ මුලින් පන්දුවට පහර දෙන දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ ලකුණු 296ක් ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 297ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අයහපත් කාලගුණය නිසා පන්දුවාර 44කදී ලකුණු 262ක් කඩලු 5කට ලබා ගැනීම එක්ක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරගයේ ජයග්‍රහණය ලැබෙනවා. මේ තරගයේ පන්දුවෙන් වැඩ පෙන්වන චාමික කරුණාරත්න කඩලු 3ක් දවා ගනිද්දි ප්‍රතිකාර වූ විදිහට වැඩ පෙන්වන පැතුම් නිශ්ශංක ලකුණු 104කුත් නායක චරිත අසලංක ලකුණු 91කුත් අරගෙන පිටින් සුපිරි දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා. මේ විදිහට දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායම් දෙකකට සුපිරි වැඩ පෙන්වලා තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට එන්න සමත් වෙන්නේ. ජාතික කණ්ඩායම බොහෝ වෙලාවට අසමත් වෙන දකුණු අප්‍රිකාවේදී නැගීන ක්‍රීඩකයෝ මේ පෙන්වන වැඩ ගැන නම් අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටිය නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.